හයි සියලු දෙනාම ගොඩාක් ආදරෙන් අදත් එකතු කරගන්න රුචිනි ලයිෆ් මගේ YouTube channel එකට. ඉතින් අද මම ගොඩාක් විශේෂ වීඩියෝ එකක් තමයි අරගෙන ඉන්නේ. විශේෂයෙන්ම ගෙදර ඉන්න ගෘහණියන්ට මොක රැකියාවකට යන්නේ නැති රැකියාවක් කරන්නේ නැති කවුරු හරි ගෙදර ඉන්නවා නම් එයාලට තමයි මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් එයාලට විතරක් නෙමෙයි හැමෝටම පොදුයි. මොකද ආදායමක් එන දෙයක් අපට කරන්න පුළුවන් නම් ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. काले වෙනකොට ඉතින් ආදායමක් එන දෙයක් අපි කරනවා නම් ඉතින් දැන් ගොඩාක් දේවල් තියෙනවා කරන්න ඕන කරලා තියෙන ඉතින් අපේ උත්සාහය සහ කැපවීම ඉතින් ඔන්න මමත් සර් රැකියාව පටන් ගත්තා ඉතින් මම පටන් ගත්තේ මොන සර් රැකියාවද කියලා බලන්න නම් මේ වීඩියෝ එක අවසන් වෙන එක වෙනත් එක්ම මාත් එක්ක රැඳිලා ඉන්න වෙනවා ඒ වගේම තමයි වීඩියෝ එක බලන්න සිද්ධ වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක සාමාන්‍ය වීඩියෝ එකක් විදියට ගෙනාවා. ඉතින් මේ සම්බන්ධව වැඩි විස්තර ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම දැන් මේ කරන දේ ගණන් මිනුම් බර කිරලා ඒ අදාළ විදිහටම ගන්න විදිහේ වීඩියෝ එකක් කරන්නම්. ඉතින් කාට හරි ඕන නම් මම පටන් ගන්න මේ ස්වයං රැකියාව සම්බන්ධ වැඩි දුර තොරතුරු වන නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන්ම ඒ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එක බලන්න. 2024 කියන්නේ අලුතෙන් ආරම්භ වන ඒ වගේම තමයි අපේ ජීවිතයේ අලුත් බලාපොරොත්තු ගොඩාක් එකතු කරගත්ත අවුරුද්දක්. ඉතින් ඒ අවුරුද්දේ මට මුලින්ම හිතුණා මා තවත් මොන හරි දෙයක් මුදලක් ලැබෙන දෙයක් කරොත් හොඳයි කියලා. ඉතින් මම මුල් වීඩියෝ වල ගෙනාවා. ඉතින් මාත් අලුත් වැඩ කිහිපයක් පටන් ගත්තා. ඒක නිසා YouTube එකට වීඩියෝ එකක් දාන්න ටිකක් ප්‍රමාද වෙනවා කියලා. ඉතින් ඒ පටන් ගත්ත අලුත් වැඩවල වලින් එකක් තමයි මෙන්න මේ මගේ ස්වයං රැකියාව. ඉතින් රැකියාවක් කරන ගමන් මට පුළුවන් ස්වයං රැකියාවක් කරන්න. මොකද සෑහෙන පැය ගාණක් එහෙම නැත්නම් සෑහෙන වෙලාවක් මට ඉතුරු වෙනවා. ඒක නිසා මම හිතුවා අපි දෙන්න එකතු වෙලා ස්වයං රැකියාවක් ගෙදරදී කරන්න පුළුවන් දෙයක් පටන් ගත්තත් හොඳයි කියලා. ඔන්න ඉතින් මාත් බිම්මල් ව්‍යාපාරය කරන්න පටන් ගත්තා. ඉතින් බිම්මල් ව්‍යාපාරේට ගොඩාක් දේවල් තියෙනවා අපිට කරන්න, ගොඩාක් දැනුම ලබා ගන්න ඕනේ. ඒක නිසා අපි මුලින්ම කරේ මේ සම්බන්ධව දැනුම තියෙන කෘෂි නිලධාරි කෙනෙක් හම්බ වෙලා එයාගෙන් උපදෙස් ගත්ත. එයා ඉතින් වැඩමුළු පවත්වලා අපි විතරක් නෙමෙයි තවත් අපි කණ්ඩායමක් හැදුනා. ඒ කණ්ඩායමට 10 දෙනෙක් විතර ඇතුළත් වෙනවා. ඉතින් අපි 10 දෙනාට අවශ්‍ය කරන උපදෙස් කොහොමද මේක කරන්නේ කියන දේ මුලින්දම්ම සරලව ඒ අපිට හිටිය මිස් කෙනෙක් ඒ මිස් අපට හොඳට කියලා දුන්නා. ඉතින් ඒ උපදෙස් අනුව ඉතින් ඔන්න අපි මේ ව්‍යාපාරය ආරම්භ කරා. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි පොට් 2000 2500ක් අතර ප්‍රමාණයක් ගහන්න. ඉතින් ඒක නිසා අපි දවසකට යම්කිසි පොට් ප්‍රමාණයක් ගහන්න ඕන කියලා තීරණය කරලා ඉතින් අපි ඔන්න වැඩ පටන් ගත්තා. හැබැයි විශේෂම දේ තමයි අපි මේක ලොකුවට ඔලුවට ගන්නෙ නැහැ, ලොකුවට බරක් කරගන්නේ නැහැ. අපේ එදිනෙදා වැඩ කරන ගමන් තමයි අපි මේක අමතර බාහිර වැඩක් විදියට තමයි මෙන්න මේ ස්වයං රැකියාව පටන් ගත්තේ. ඒක නිසා අපි දෙන්නම මේක කරන්න කලින් අපි මේ ස්වයං රැකියාවට මෙච්චර පැය ගාණක් අයින් කරමු දවසට කියලා ඒ අයින් කරපු පැය ගාණ තමයි වැඩ කරන්නේ. ඉතින් හැබැයි ඔයාලා මාත් එක්ක මුලින්ම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් දන්නවා මම ගොඩක් වැඩ කරන්නේ රැයට. ඉතින් අපි ගොඩක්ම වෙලාව මේ සඳහා බිම්මල් ව්‍යාපාරය සඳහා වෙන් කරේ රැයට. ඉතින් සාමාන්‍ය රැ 1-2 විතර වෙනකල් වැඩ කරන බලාපොරොත්තුෙන් තමයි අපි මෙන්න මේ ව්‍යාපාරය ආරම්භ කරේ. බිම්මල් හදනකොට ගොඩක්ම අවධානය දෙන්න ඕන කාරණයක් තමයි මෙන්න මේ බිම්මල් මිශ්‍රණය හදාගන්න එක. ඉතින් ඒකට ගොඩාක් දේවල් ඕන කරනවා.
විශේෂම දේ තමයි ලී කුඩු හොයාගන්න එක. ඉතින් මේ සඳහා හැම ලී කුඩු වර්ගයක්ම අපට පාවිච්චි කරන්න ගන්න බෑ. ඉතින් සැහැල්ලු ලී කුඩු වර්ගයක් තියෙනවා. ඒ ලී කුඩු වර්ගය තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපි ගත්තේ රබර් ලී කුඩු. ඉතින් මේ රබර් ලී කුඩු එකට බඩින්ගුරු ඇට, ඒ කියන්නේ පෝෂකයක් ගන්න ඕනේ. මම තව ගොඩාක් දේවල් අලුහුණු ගොඩාක් දේවල් මේ සඳහා මිශ්‍ර කරන්න ඕනේ. ඉතින් අද මම සාමාන්‍ය වීඩියෝ එකක් විදිහට අරගෙන ආවේ නියමිත ප්‍රමිතියෙන් යුතුවේ. කිසිම දෙයක් අද මං කතා කරන්නේ නැහැ. අපි ඒ ව්‍යාපාරය පටන් ගත්තා මෙහෙමයි මෙහෙමයි කරන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්නයි මට ඕනකමක් තිබුණේ. ඉතින් 10 කියන්නේ ලී කුඩු ප්‍රමාණයට මේකට අවශ්‍ය කරන මුද්‍රව්‍ය කොහොමද දාන්නේ, කොහොමද මේ මිශ්‍රණය වතුර වලින් මිශ්‍ර කරලා ඒක අවශ්‍ය ප්‍රමාණයට හදාගන්නේ, හැම දෙයක්ම නියමිත ප්‍රමිතියෙන් තු වීඩියෝ එකක් මම ඉදිරියට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඉතින් ඔයාලට ඕන නම් ඒ වගේම ගොඩාක් අත්‍යවශ්‍යයි ඉන්නවනේ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද එහෙම කමෙන්ට් එකක් දැම්මොත් ඒ අදහස ඒ යෝජනාව මට ගොඩාක් රුකුලක් වෙනවා. ඉතින් gedara ඉන්න අපට පටන් ගන්න හොඳම ව්‍යාපාරයක් තමයි බිම්මල් ව්‍යාපාරය. හැබැයි මෙන්න මේ ව්‍යාපාරය පටන් ගන්න ඕන වෙනම කාමරයක කරන්න ඕන. හැබැයි එකට මේ සිමෙන්ති දාපු හොඳට වහපු කාමරයක් නෙමේ ඕන කරන්නේ. අපට පුළුවන් ඒක වෙනම හදාගන්න. ඉතින් වෙනම බිම ගෘහයක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් ලොකුවට අපි මේක හිතන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට කරගෙන ගියාම අපි දන්නෙම නැහැ මේ සඳහා සම්පූර්ණ දායකත්වය අපි ලබා දීලා ඉවරයි. මං කිව්වා වගේ වැදගත්ම දේ තමයි මෙන්න මේ මිශ්‍රණය නියමිත ප්‍රමිතියෙන් යුතුව හදා ගන්න ඕනේ. ඒකේ ප්‍රමිතියක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමිතියට හදාගෙන වගාමලු පුරව ගන්න ඕන. මේ තියෙන්නේ ඒ පැකට්. අපි පැකට් 500ක් ගෙනාව මුලින්ම. ඉතින් පැකට් වලට දාන රබර් පටි තමයි මේ තියෙන්නේ. ඉතින් මුලින්ම පැකට් 500ක් හදලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඉතුරු අපේ තියෙනවා 2000ක් 2500ක් වගේ ප්‍රමාණයක් ගහන්න ක්‍රමක්‍රමයෙන් ඉතින් අපේ ටාගට් එකට අපි ආරමුණට අපි යනවා. දැන් ඔයාලා දැක්කනේ මම මොකද්ද කරන සෑහකියාව කියලා. මමත් බිම්මල් පටන් ගත්තා. ඉතින් ගෙදරදී මට කඩකාමරයක් තියෙනවා වහපු. ඒ කඩකාමරේ ඉතින් හිස්ව තියෙන්නේ. දැන් ඔයාලට පේනවනේ පිටිපස්සේ තමයි ඒ කඩකාමරේ තියෙන්නේ. ඒකේ තාම ඇතුලේ සමහර බඩු තියෙනවා. ඒ ටික අස් කරගන්න ඕනේ. ඉතින් ඒක අස් කරගන්න මට කාලේ තියෙනවා. මුලින්ම කරගන්න ඕනේ මෙන්න මේ විදිහට පොට් ටිකක් ගහගන්න ඕනේ. ඉතින් ඒක සති 3ක් විතර කළුවර කාමරයක තියන්න ඕනේ. ඊට පස්සේ තමයි බිම්මල්ගේ ඕන කරන්නේ. ඉතින් මට කාලේ තියෙනවා බිම්මල්ගේ මේක මේ පිටිපස්සේ තියෙන කඩ කාමරේ ලස්සනට හදාගන්න මට කාලේ තියෙනවා. මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදිහට හදලා ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් දැන් කරගෙන යන්නේ මම අද අර මුලින් කිව්වා වගේ සාමාන්‍ය විදිහට වීඩියෝ එකක් අරන් එන්නේ. මේවා කොහොමද ගත්තේ, කොච්චර ප්‍රමාණයකට කොච්චර ප්‍රමාණයක් දැම්මද රබර් ලී කුඩු වලට, එතකොට තව මේවට මොනවද අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, ඒවා කොච්චර ප්‍රමාණයක් ගත්තද කියලා හරියටම කිව්වේ නැහැ. ඉතින් කාට හරි ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරලා මම අනිවාර්යෙන්ම දානවා. මොකද දැන් මම මේ ව්‍යාපාරය කරන්න පටන් ගත්ත හින්දා මට සාමාන්‍ය දැනුමක් ඒ සම්බන්ධව තියෙනවා. ඒ කෘෂි නිලධාරී කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන වැඩමුළු තියලා ඒවට සහභාගි වෙලා තමයි මේ වැඩසටහන, මේ බිම්මල් ව්‍යාපාරය මම පටන් ගත්තේ. ඒක නිසා ඒ සම්බන්ධව මට පොඩි දැනුමක් තියෙනවා. කාට හරි මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ඉතින් පහලින් දාන්න, මම අනිවාර්යෙන්ම පිළිතුරු දෙනවා ඒවට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පොට් එක ගහගන්න ඕනේ. මේක සති 3ක් විතර අඳුරු කාමරයක තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට ගාලා මෙයා ඒ කියන්නේ තඹ ගන්න ඕනේ. පැය 5ක් 6ක් විතර තඹ ගන්න ඕනේ. තඹ ගත්තට පස්සේ ඉතින් මොකද වෙන්නේ කියලා බලන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න වෙනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එක බලමු. Thank you.
හිතාගත්තා මේ සුනීතින් එකපාරම මේ විදිහට පුරව ගන්න ඕනේ මොකද තිබ්බා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ නමුත් එකපාරම පුරවගෙන ඉවර කරගත්තා නම් අපට ගොඩක් ලේසියි අපට සාමාන්‍ය හදා ගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් මෙන්න මේ මිශ්‍රණය අපි හදා ගන්න ඕනේ සාමාන්‍ය අපි පැය දෙකක් තුනක් වැඩ කරනවා නම් ඒ අදාළ කාල සීමාවට එක පොඩ්ඩක් ඔලුවේ තියාගෙන මිශ්‍රණය හදාගත්තා නම් අපි හරි ඉතින් මම අනාගත්තේ විදියට පැකට් 150කට වගේ මම ප්‍රමාණයක් හදාගත්තා. ඉතින් තම්බන්න පුළුවන් පැකට් 63ක් විතරයි ඒ එක බැරල් එකක. ඉතින් පැකට් ටික පුරව ගත්තට පස්සේ මෙන්න මේ විදියට හදාගන්න ඕනි. දැන් මම යන්නේ මෙන්න මේ විදියට හදාගන්න. ඉතින් මට මේකට ඕන කරන මෙන්න මේ වගේ පොඩි මුදුවක්. ඉතින් මේ මුදුව හදාගන්න වෙන මොන වගේවත් නෙමෙයි. ඉතින් අපි ටැප් ලයින් වලට හයි කරනනි පොඩි බට ඒ බට කෑලි වලින් එතකොට ඒ බට කෑලි චූටි චූටි කෑලි වලට කපා ගන්න ඕන කපාගෙන තමයි මෙන්න මේ මුදුව හදාගන්නේ මෙන්න මේ තියෙන මම ඒ විදිහට කපාගත්ත පොඩි පොඩි මුදු ටිකක් ඉතින් එක බටයක් ගෙනාවොත් ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් කපා ගන්න පුළුවන් මුදු 150ක් 200කට අධික ප්‍රමාණයක් කපා ගන්න පුළුවන් ඒ විදිහට මෙන්න මේ විදිහට චූටි විදිහට අපි කපා ගත්තනම් අපේ වැඩේ කරගන්න අපිට පහසු වෙනවා ඉතින් බලන්නකෝ මෙන්න මේ පැකට් එකට මම මේ මුදුව දාලා කොහොමද හදාගන්නේ කියලා ගොඩක් දෙනෙක් බිම්මල් ව්‍යාපාරයට පෙළඹෙන්නේ එක හේතුවක් මත ඒ තමයි ලීකුඩු හොයාගන්න ගොඩක් අයට හරි අමාරුයි මොකද මුලින් කිව්වා වගේ හැම ලීකුඩු වර්ගයක්ම මේකට ගන්න අපිට බෑ සැහැල්ලු ලීකුඩු තියෙනවා රබර් අඹ ඇල්බීසියා මේ වගේ ලීකුඩු තියෙන ඒවා විතරයි අපිට ගන්න පුළුවන් ඒක නිසා තමයි මෙන්න මේ ව්‍යාපාරය බොහෝ දෙනෙකුට කරන්න අමාරු හැබැයි ඉතින් ඕනම කෙනෙකුට මෙන්න මේ දේ කරන්න පුළුවන් විශේෂයෙන්ම කාන්තාවක් ගෙදර ඉන්නා නම් ඔයා මොන හරි දෙයක් පටන් ගන්න සාරයක්යාවක් තමන්ගේ ගෙදරට විශේෂයෙන්ම අත්වලක් වෙන්න ගොඩාක් උත්සාහ කරන්න ඕන මොකද අපිට මේ කාලේ නැවතෙන්නේ නැහැ ඉතින් අපි දවසක් ගෙවනවා කියන්නේ අපේ ජීවත් වෙන කාලේ යම්කිසි ප්‍රමාණයක් අඩු වෙන එකනේ ඉතින් ගෙදර හිටියට නිකන් ඉන්න හොඳ නැහැ අපි මොන හරි දෙයක් අපි වෙනුවෙන් අපි මොන හරි දෙයක් කරන්න ඕනේ. ඉතින් දැන් වෙනකොට ගොඩාක් දේවල් තියෙනවා. අනිත් එක තමයි මේ තියෙන ආර්ථික රටාවත් එක්කන් ඇත්තටම අපි උපයන මුදල් අපිට ගොඩාක් මදි. ඉතින් අපිට කාල බීලා ඉන්නවත් මදි. ඉතින් පාසල් යන වයසේ දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් පවුලක හිටියොත් ඉතින් හරිම අමාරුයි. මොකද පොත් බෑග් සපත්තු මේවා විශාල මුදලක් වෙනවා. මේවා ගන්න යනකොට ඉතින් එහෙම පවුලකට උනත් ඕනම කෙනෙකුට උනත් මෙන්න මේ වගේ ව්‍යාපාරයක් ඉතින් පටන් ගන්න පුළුවන්. හැමෝටම කරන්න පුළුවන් විශේෂයෙන්ම කාන්තාවක් නම් ඔයා අනිවාර්යෙන්ම මුකුත් නොකර ගෙදරට වෙලා ඉන්නපා මෙන්න මේ වගේ දෙයක් පටන් ගන්න ඉතින් මේ වගේ දෙයක් පටන් ගන්න ලොකු දේවල් කරන්න ලොකු මුදල් යට කරන්න ඕන කමක් නැහැ හැබැයි ඉතින් මූලික සම්පත් ටික ගන්න නම් පොඩි මුදලක් ඕන කරනවා ඉතින් ඒ මුදල කොහොම හරි ඉතුරු කරගෙන මෙන්න මේ වගේ දෙයක් පටන් ගත්තොත් නම් ඉතින් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඉතින් ඉදිරියට දිගටම මාත් එක්ක එකතුලා ඉන්න ඉතින් බිම්මල් පොට් හදන තැනේ ඉඳන් බිම්මල් ගෘහයක් හදනවා එතකොට මේවා තැම්පත් කරනවා මේ වගේ බීජ තැම්පත් කරනවා එතකොට බිම්මල් හැදුනට පස්සේ මේ වගේ බිම්මල් කරන ඒ හැම වීඩියෝ එකක්ම මම ඔයාලත් එක්ක බෙදාගන්න ලෑස්ති වෙලා ඉන්නවා ඉතින් අර විදිහට මුදු දාලා හදාගත්තට පස්සේ එන්නේ ඒ කට ඇතුළට මෙන්න මෙහෙම පුළුන් ගහන්න ඕන පුළුන් ගහලා තමයි තම්බන්නේ මොකද තැම්බුවට පස්සේ විසි බීජ යන එකෙන් අපි වළක්වා ගන්න ඕනේ ඉතින් පුළුන් ගහලා මෙන්න මේ විදිහට කඩදාසි කෑල්ලකින් ඒ උඩ වහන්න ඕනේ
වහලා තමයි අපි මේ සියල්ල තම්බ ගන්න ලැස්ති කරගන්න ඕනේ. මං හදාගත්ත පැකට් ටික ඔක්කොටම මම මේ විදිහට පුළුන් ගහලා පත්තර වලින් ඔතලා පුළුන් ඇබයක් ගහගත්ත. දැන් ඉතින් අපි ලෑස්ති වෙන්නේ මෙන්න මේ ටික ඔක්කොම තඹ ගන්න. දැන් වෙලාව රෑ 7ට විතර. රෑ වුණාට කමක් නැහැ. ඉතින් මේක තැම්බෙන්න ඕනේ. මේක පැය 4ක් 5ක් විතර තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ නිවෙන්න ඕනේ. ඉතින් තඹ ගන්න කලින් බැරල් එක අපි ගන්න බැරල් එක හොඳට සුද්ධ කරගන්න ඕනේ, පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ පැකට් ටික තඹ ගන්න එකපාරම බැරල් එකට දාන්න අපිට බෑ. ඒ සඳහා අපි ස්ටෑන්ඩ් එකක් හදාගන්න ඕනේ, බැරල් එක පිරිසිදු කරගන්න ඕනේ. එතනත් ලොකු වැඩපිළිවෙලක් තියෙනවා අපිට කරගන්න. ඉතින් මේ අපේ දෝනි අපි වැඩ කරන රෙයත් අපි ළඟට ඇවිල්ලා ඉතින් ඉන්නවා. අපි නිදාගන්න කීයටද රෙයත් ඉතින් ඒ වෙලාවට තමයි නිදාගන්න යන්නේ. ඔයාලට ඉතින් මේ පේන්නේ මහත්තයා අපි ගෙනාව බැරල් එක හොඳට සුද්ධ කරනවා. මොකද සමහර බැරල් කෙමිකල් දාලානේ තියෙන. ඉතින් ඒ වගේ ඒ කෙමිකල් තට්ටු විදිහට බැඳිලා තියෙනවා, එහෙම නැත්නම් මලකඩ තියෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට හොඳට සුද්ධ කරගන්න ඕනේ. අනිත් එක තමයි ඔයා පියනක් තියෙන බැරල් එකක් ගෙනාවොත් සම්පූර්ණයම පියන අයින් කරන්න එපා. පියනෙන් භාගයක් විතර කපාගෙන අරින්න වහන්න පුළුවන් වෙන විදිහට පියන හදාගන්න ඕනේ. මේ හදන්නේ ඒ ස්ටෑන්ඩ් එක. ඉතින් අපි ඒවා ඔයාලට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අපි මේවා ලී වලින් තමයි ගෙදරදී තමයි කිසිම මුදලක් වැය කරන්නේ නැති. ඉතින් මහත්තයා එකට ස්ටෑන්ඩ් එකක් හදාගන්න හදන්නේ. ඉතින් මේක උඩ තමයි අපි මෙන්න මේ පැකට් ටික තියාගන්න ඕනේ. ඉතින් බලාගෙන ඉන්නකෝ කොහොමද බැරල් එකේ මෙන්න මේ ස්ටෑන්ඩ් එක තියලා අපි මේ හදාගත්ත බිම්මල් පැකට් ටික තියන්නේ කියලා. තම්බන්න කලින් බැරල් එක හොඳට හෝද ගන්න ඕනේ. ඉතින් අපි තුන් හතර පාරක් විතර හෝදලා වතුර ටිකක් දාලා මේක හොඳට රත් කරලා නැවත වතාවක් හොඳට ඒ රත් වෙච්ච වතුරේ වටේටම කලවම් කරලා නැවත වතාවක් අපි ඒක හොඳට හෝදගත්තා. හෝදගෙන මෙන්න මේ විදිහට සාමාන්‍ය විදිහට ලිපක් අපිට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ස්ථිරවම ඉතින් සිමෙන්ති පාවිච්චි කරලා මේ සඳහා ලිපක් හදා ගන්න පුළුවන්. නමුත් අපි ඉදිරි එහෙම ලිපක් හදාගත්තත් අපේ වැඩේට මේ වෙලාවේදී මෙන්න මේ වගේ ලිපක් තිබුණොත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒක නිසා මුලින් ලොකු මුදලක් වැය කරන්න එපා. පුළුවන් විදිහට හැමදේම අපි සාමාන්‍ය විදිහට කරගන්න, මුදලක් වැය වෙන්නේ නැති විදිහට හැමදේම කරගන්න ගොඩක් උත්සාහ කරන්න. පස්සේ ඉතින් ව්‍යාපාරය දියුණු කරගෙන යනකොට වැඩි ඉල්ලුමක් මත ඔන්න අපේ දේවල් මුදල් වැය කරලා අපේ දේවල් කරගත්තට කමන්නේ. ඉතින් අනිවාර්යෙන් බැරල් එකේ මෙන්න මේ වගේ පොඩි හිලක් තියෙන්න ඕනි. එහෙම හිලක් නැත්නම් අනිවාර්යෙන්ම හිලක් විද ගන්න ඕනි. ඒකේ හේතුව, ඒ හිල ඕන වෙන හේතුව මම පස්සේ කියන්නම්.
බැරල් එකට මේ වගේ හිලක් ඕන වෙන්නේ ඇතුලේ තියෙන වතුර ඉතින් ඒවා රත් වෙලා වාෂ්ප විදියට මෙන්න මෙහෙම එළියට එන්න මේ වගේ කටක් තියෙන්න ඕන නැත්තම් මොකද වෙන්නේ බැරල් එක රත් වෙලා වාෂ්ප ඇතුලේ පිරිලා පිපිරෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ වාෂ්ප පිට වෙන්න මේ වගේ පොඩි හිලක් කටක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඉතින් මේ පටන පොට්ටික අපි තම්බන්න පටන් ගන්නකොට නම් අටහමාර 9 විතර වුණා 9 ඉඳන් පැය 5ක් විතර අපි මෙන්න මේ බිම්මල් පොට්ටික තම්බ ගත්තා ඉතින් පාන්දර 2 එකහමාර 2 විතර වෙනකල් ඉතින් අපි ඇහැරගලා මේවට නිසි පරිදි ගින්දර දාලා ඒ පොට්ටික තම්බ ගත්තා ඊට පස්සේ ඉතින් බැරල් එකෙන් එළියට නම් ගත්තේ නැහැ මොකද ගොඩක් රස්නේ වාෂ්පයි ගින්දර හොඳටම අයින් කරලා එළි වෙනකල් අර කට ඇරලා තිබුණා ඒ පියන ඇරලා තිබුණා ඊට පස්සේ උදේ බලනකොට නම් සාමාන්‍ය විදිහට නිවිලා තිබ්බේ මෙන්න මේ විදිහට තමයි ඉතින් උදේ බලනකොට තිබ්බේ මෙන්න මේ තඹගත්ත බිම්මල් පොට්ටික අනිවාර්යයෙන්ම කරුවල කාමරයක තියන්න ඕනේ. මේ පැය 24ක් තියන්න හේතුව තමයි මේවා තාම රස්නේනේ. මේවා හොඳටම නිවෙන්න ඕනේ. නිමුණාට පස්සේ තමයි මෙන්න මේ වගේ බීජ එහෙම නැත්නම් බිම්මල් ඇට තැම්පත් කරන්නේ. ඉතින් මේවා එකපාරම නිවෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් නිවෙන්න ඕනේ. ඒක නිසා කරුවල කාමරයක පිළිවෙලට මේවා තැම්පත් කරලා තිබ්බට පස්සේ මේවා නිවෙයි. ඒ කාමරේ උෂ්ණත්වයට සමානව මේවා තියෙනවා. එතකොට ඔන්න බිම්මල් බීජ තැම්පත් කරන්න පුළුවන්. ඉතින් කරුවල කාමරයක් කියන්නේ මේ අමුතුවෙන් හදන්න ඕනේ. තමන්ගේ ඒ ගෘහයේම පොඩ්ඩක් කළු පාට ඉතිරි දෙයක් හරි වට කරලා අපිට අයිනකින් තියාගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ තඹගත්ත ඒව ටික තියාගත්තේ. මට වීදුරු ගහපු මෙන්න මේ විදිහට කාම වීදුරු රාක්ක වගේක් තියෙනවා. ඉතින් මම ඒක ඇතුලේ තියාගත්තා. මොකද මේ හොඳට වහන්න පුළුවන් මීයෝ සත්තු රිංගන්නේ නැහැ. ඉතින් මේක ඇතුලේ කරුවලයි. ඒක නිසා තමයි මේ මං මේම වීදුරු දාපු රාක්කියක තියාගත්තේ. මට තියෙන නිසා නමුත් අනිවාර්යෙන්ම රාක්කයක් ඕන කියලා හිතන්න එපා. රාක්කයක් ඕනම නැහැ. ඉතින් අර තිබුණොත් ඒක ප්‍රයෝජනෙට ගන්න. නැත්තම් ඔයාලගේ ගෘහයේම පැත්තකින් කළු පාටි රෙද්දක් එදලා මේ වහලා ඒක කවර් කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි කළුවර කාමර එක තියන්න ඕන සති තුනක්. ඉතින් සති තුන තියන්නේ බිම්මල් බීජ තැම්පත් කළා. ඉතින් මගේ ඒවට තාම බිම්මල් බීජ තැම්පත් කරේ නැහැ. තාම රස්නේ ඉතින් පැය 24ක් යන්න ඕනේ. පැය 24ක් ගිහිල්ලත් මේ රස්නේ හොඳටම නැති වෙන්න ඕනේ බිම්මල් බීජ ටික තැම්පත් කරන්න. ඉතින් මම බිම්මල් බීජ තැම්පත් කරන වීඩියෝ එකකුත් ගේන්නම්. මින් ඉදිරියට මගේ බිම්මල් ගෘහය හදන විදිය, ඒවක් මම බිම්මල් පොට් ටික කොහොමද රාක්කවලද ගහන්නේ, මොන ක්‍රමයේද අනුගමනය කරන්නේ, මේ සියලුම දේවල් බිම්මල් වගාව සම්බන්ධ සියලුම දේවල් ඉදිරියට ඔයාලත් එක්ක වීඩියෝ මගින් බෙදා ගන්න මම ලෑස්තිලා ඉන්නවා. මොකද මම දැන් මෙන්න මේ බිම්මල් වගාව කරන නිසා ඒකේ හැම පියවරයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න සූදානමින් ඉන්නවා. ඉතින් අද වීඩියෝ එක දීර්ඝ වුණා. නමුත් මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ගොඩාක් වටිනා දෙයක් ලැබෙයි කියලා. ඔයාලා වටිනා දෙයක් ගත්තා නම් අද වීඩියෝ එකෙන් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහිල්ලා එන්නම් නැවතත් මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. එහෙනම් ඔයාලා සියලුම දෙනා පරිස්සමින් ඉන්න සුබ දවසක්.